අයිබෝන් කියලා පිළිගන්නවා භාෂණ හරිශ්චන්ද්‍ර YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න යාළුවෝ හැමෝම. මගෙන් ගොඩක් දෙනා ඉල්ලා තිබ්බා Clash of Clans සම්බන්ධයෙන් වීඩියෝස් කීපයක්. ඉතින් අද මම තීරණය කරා ඔයාලට Clash of Clans වීඩියෝ එකක් අරන් ඉන්න. අද වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ ගේම් එක ඇතුලේ ගොඩක් දෙනෙක් දාන්නේ නැති දේවල් කොහොමද ඔයාලා දැනගන්නේ කියලා. ඒ කියන්නේ අත්‍තරම කිව්වොත් රහස් කොහොමද දැනගන්නේ ගේම් එකේ කියලා. ඉතින් මේක රට භාවිත කරන්නේ වෙබ්සයිට් එකක්. ඒ වෙබ්සයිට් එක ගැන තමයි වීඩියෝ එකෙන් කතා කරන්නේ. වැඩිදුර තොරතුරු වීඩියෝ ඉස්සරහට ගිහින් නම් කතා කරමු. ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ මම පළවෙනි description section එකේ දාලා තියෙන link එක උඩ එකපාරක් press කරන එක. එතකොට ඔයාලා යමු ඉන්නේ මෙන්න මේ වගේ website එකකට. මේ website එකෙන් දැන් ඔයාලට මේ පේන විදිහට ගිහිල්ලා continue කරන්න පුළුවන්. මේ විදිහට continue කරාම ඔයාලා යමු ඉන්නේ Clash of Clans game එකේ town hall එක තියෙන image එකක් ඇතුළු තවත් එක එක options කීපයක් තියෙන web page එකකට. මේ එක එක option එකකින් එක එක දේවල් අපිට කරන්න පුළුවන්. game එක ඇතුලේ දාන්නේ නැති දේවල් මේ options වලින් අපිට හොයාගන්න පුළුවන්. ඉතින් මම අද ඉස්සෙල්ලම කියලා දෙන්නේ මේ පළවෙනි එක තියෙන village progress tracker කියන එක. මේ feature එක use කරන්න නම් ඔයාලා sign in වෙන්න ඕන. ඇත්තටම මේකේ rule එකක් නෑ sign in වෙන්න කියලා. ඒ වුණාට ඔයාගේ පහසුව තකා මම ඔයාලට දැඩි ලෙස recommend කරනවා, යෝජනා කරනවා මේ website එකට sign in වෙන්න ඔයාගේ mail account එකත් password එකක් දීලා. මොකද ඔයා මේ website එකේ මේ changes කරලා වෙනස්කම් ටික කරලා ආයෙ එක සැරයක් offline ගිහලා online ආවොත් අර කරපු වෙනස්කම් ටික ඔක්කොම නැතිලා යනවා. ඒත් sign in වෙලා හිටියොත් ඒ වෙනස්කම් ටික එහෙමම තියෙනවා. වෙනස් කරනකොට විතරයි ඒ වෙනස්කම් වෙනස් වෙන්නේ. ඒ නිසා ඔයාගේ පහසුවට මේකට sign in වෙලා ඉන්න. sign in වුණාට පස්සේ මුලින්ම කරන්න තියෙන්නේ ඔයාගේ දැනට තියෙන town hall level එක මෙතන මේ select කරන එක. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ town hall level එකට අදාළ defenses ටික බලා ගන්න. ඒ කියන්නේ town hall එකෙන් town hall එකට අලුතෙන් defenses එනවා. ඒ defenses ඒ විදිහට බලා ගන්න පුළුවන් game එක ඇතුලේදී. දැන් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ normal base එක නැත්නම් ඇත්ත base එක බලලා මේ website එකට එන එක මේ website එකේ තියෙන channel එකට ඔයාගේ account එකේ තියෙන එක copy කරගන්න ඕන. ඒ කියන්නේ ඔයාගාව තියෙනවා cannons තුනක්. තුනෙන් එකක් level 1 අනිත් එක 2 අනිත් එක 3. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මේ website එකේ එක cannon එකක් level 1 අනිත් එක level 2 අනිත් එක 3 දීලා ඒකේ තියෙන විදිහටම cannons ටික copy කරගන්න එක. cannons වලට අමතරව base එකේ තියෙන හැම දෙයක්ම base එක දිහා බලලා website එකට copy කරගන්න. ඊට පස්සේ ආයෙවාට මේකට sign in වෙච්ච හින්දා ගොඩක් ලේසියෙන් ආයෙ වෙනස්කමක් සිද්ධ වුණොත් upgrade එකක් සිද්ධ වුණොත් ආයෙ website එකෙන් වෙනස් කරගන්න පුළුවන්. මේ විදිහට වෙනස් කරාට පස්සේ ටිකක් යටට scroll කරාම තමයි අපිට මේ type කරපුවා ප්‍රතිඵල බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන අපිට පෙන්නනවා සම්පූර්ණ වෙලාවත් elixir cost එක, gold cost එක මේ හැම දෙයක්ම පෙන්නනවා. අපේ මේ අදාළ base එක max කරන්න යන වෙලාවත් එක්කම. ඔයාලට පේනවා මේ එක එක items වලට ගොඩක් ලස්සනට පැහැදිලිව අදාළ goal ප්‍රමාණය සම්පූර්ණයෙන් max කරන්න යන goal ප්‍රමාණය, elixir ප්‍රමාණය සහ වෙලාව ගොඩක් පැහැදිලිව මේක අපිට බලා ගන්න පුළුවන්. දෙවෙනියට අපිට තියෙනවා අපි අර කලින් දැක්ක village progress tracker එකේම විරුද්ධ පැත්ත. ඒ කියන්නේ builder based tracker එක. builder based එකෙන් අපි ඔය කලින් දැක්ක දේවල් ටිකම කරලා cannons වල, archer towers වල ඒ දේවල් ඒ විදිහටම අරගෙන මේ website එකට ඒකෙදිත් අපිට බලා ගන්න පුළුවන් කොච්චර goal ප්‍රමාණයක් අපේ build base එක max කරන්න බෑ වෙනවා කියලා බලා ගන්න පුළුවන්. මේ විදිහට ඔයාලට පුළුවන් base දෙකම game එක ඇතුලේ තියෙන එකින් එක check කරලා බලන්න කොච්චර වෙලාවක් යනවද කොච්චර goal ප්‍රමාණයක් යනවද කියලා බලා ගන්න. ඊළඟට අපිට තියෙනවා gem conversion කියලා option එකක්. මේ option එකෙන් අපිට පුළුවන් ඇත්තටම ඔයාලා දන්නවා gems දීලා අපිට ගන්න පුළුවන් gold elixir වගේ දේවල්. අන්නේ ඒ දේවල් පිළිබඳව ඔයාලට දැනුමක් ලබා ගන්න තමයි මේ gem conversion කියන option එක දීලා තියෙන්නේ. හිතන්නවට අවශ්‍ය කරනවා gold 10000ක්. දැන් ඔයාලට දැනගන්න ඕන මේ gold 10000 gems දීලා මිලදී ගත්තොත් කොච්චර gems ප්‍රමාණයක් ඇයිද කියලා. ඔයාලට කරන්න තියෙන්නේ අදාළ village එක select කරන්න ඕන ඉස්සෙල්ලා home village එකද build base එකද කියලා. home village එක select කරන්න home එක ඕන නම් build එක ඕන නම් build එක select කරන්න සරලයි. ඊට පස්සේ gold ඕන නම් gold කියන තැන ඒ අදාළ value එක ගහන්න. 10000 නම් 10000. මේ විදිහට ගැහුවම දකුණු පැත්තෙන් ඒත් එක්ක මෙනවා gem කියලා ගන්නවා. මේ gem ගානෙන් පෙන්වන්නේ ඒ අදාළ goal ප්‍රමාණය මිලදී ගන්න කොච්චර gem ප්‍රමාණයක් වැය වෙනවද කියලා. මේ ක්‍රමය භාවිත කරලා ඔයාලට පුළුවන් gems හොඳට කළමනාකරණය කරගන්න. එහෙමත් නැත්නම් ඔයාගේ ඉස්සරහට upgrades කරන්න, name change කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා නම් ඔයාලට මේ දේ ගොඩාක් වැදගත් වෙනවා. gems ඉතුරු කරගෙන ඔයාලට පුළුවන් upgrades කරනවා නම් upgrades කරන්න, ඒ වගේම ඔයාලට මොන හරි දේවල් ගන්න ඕන නම් ඒ දේවලුත් මේකෙන් කරන්න පුළුවන්. ඒ වගේම ඊට දකුණත පැත්තෙන් තියෙන time එක සම්බන්ධයෙන් ඒ කියන්නේ ඔයාලා දන්නවා අප්ග්‍රේඩ් එකක් gems දීලා ඉක්මනට ඉවර කරගන්න පුළුවන් කියලා. මේ ඉවර කරගන්න දේවල් පිළිබඳව තමයි මේ දෙවෙනි කොටසෙන් පෙන්වන්නේ gem conversion කියන ටැබ් එකේ. මේ දෙවෙනි කොටසේ අපිට පුළුවන් කොච්චර වෙලාවක් ස්කිප් කරන්න කොච්චර ජෙම්ස් ප්‍රමාණයක් වැය වෙනවද කියලා බලන්න. උදාහරණයක් විදිහට ඔයාලට දවස් 1යි පැය 1ක අප්ග්‍රේඩ් එකක් ඉවර වෙන කොච්චර ජෙම්ස් ප්‍රමාණයක් වැය කරන්න ඕනද කියලා බලා ගන්න ඕන නම් ඒ විදිහටම ඒ අදාළ වෙලාව ඒ බොක්ස් වල ටයිප් කරන්න. එතකොට ඔයාලට දකුණු අත පැත්තෙන් ඒ අදාළ ජෙම්ස් ප්‍රමාණය. ඒකට වැය වෙන ජෙම්ස් ප්‍රමාණය බලා ගන්න පුළුවන්. ඊට යටින් අපිට බලා ගන්න පුළුවන් ඒකෙම අනිත් පැත්ත ඒ කියන්නේ ජෙම්ස් කොච්චර වැය කරොත් කොච්චර ටයිම් එකක් ස්කිප් කරගන්න පුළුවන්ද කියන කාරණාව. ඒ අනුව ඔයාලා මේ ජෙම් කන්වර්ෂන් කියන ටැබ් එක නිවැරදිව බුද්ධිමත්ව භාවිතා කරා නම් ඔයාලා ජෙම්ස් කළමනාකරණය කරගන්න ගොඩාක් ලේසි වෙනවා. ඊළඟට අපිට පුළුවන් available loot කියලා ඔප්ෂන් එකක් බලා ගන්න. මේ ඔප්ෂන් එකෙන් අපිට ඇත්තටම ගොඩාක් ගේම් එක ගහන්න නම් වැදගත් වෙන්නේ නැහැ. ඒ වුණාට මේක ගොඩක් මේ දාන්නේ නැහැ. ඒ කියන්නේ ගේම් එක හදපු කට්ටිය විතරක්ම වගේ දාන දෙයක් තමයි මේ available loot කියන්නේ. ඔයාලා දන්නවා අපි ඇටැක් එකක් සර්ච් කරාම අපේ ටවුන් හෝල් එකේ වර්ගය සහ ඊට වැඩි අඩු ටවුන් හෝල් සමහරලාට එනවා. ඒ කියන්නේ ටවුන් හෝල් 9 නම් 8 අයත් 10 අයත් 9 අයත් දෙවර්ගයෙන් එනවා. සමහරලාට ඉඳලා හිටලා 11 12 කට්ටියක් එන්න පුළුවන්. බොහොම කලාතුරකින් කප් ගහනවා. කොහොම හරි ඒ ගහන බේස් එකෙන් බේස් එකට ලූට් වෙනස් කියලා වට තේරෙන්න ඕන. ඇත්තටම මේක හැමෝම දාන්න දෙයක්. හැම බේස් එකෙම තියෙන එකම ලූට් ප්‍රමාණය නෙමෙයි. අන්නේ ලූට් ප්‍රමාණය ගණනය කරන ක්‍රමයක් තමයි මේ තියෙන්නේ. මෙතනවාට පුළුවන් මේ අදාළ ඔප්ෂන්ස් ටික ෆිල් කරන්න. මුලින්ම වගේ හා ඩිෆෙන්ඩර්ස් ටවුන් හෝල් ලෙවල් කියලා. මෙතන අපිට මේ කියන්නේ අපි ගහන බේස් එක තියනනේ. ඒ කියන්නේ දැන් අපි ඇටැක් කරන බේස් එකේ ටවුන් හෝල් ලෙවල් එක තමයි මේ අහන්නේ. අපේ ලෙවල් එක නෙමෙයි ඇටැක් කරන එකේ. ඉතින් මම ඔයාලට මෙතන රෙකමන්ඩ් කරන්නේ බොහෝ වෙලාවට ඔයා ටවුන් හෝල් 9 නම් 9ම කට්ටියම නෙන්නේ. ඉතින් ඔයාගේ සම ටවුන් හෝල් එකේ කට්ටිය තමයි ගොඩක් වෙලාවට එන්නේ. ඒ නිසා ඔයාගේ ටවුන් හෝල් ලෙවල් එක මෙතන ටයිප් කරන්න ඒක තමයි වඩාත් සාධාරණ වෙන්නේ. ඊට පස්සේ දකුණත පැත්තෙන් අපිට පුළුවන් මේක දැනට තියෙන ලූට් ටික නිකන් ගෙස් කරලා ටයිප් කරන්න. ලූට් ඉන් ස්ටෝරේජ් කියන තැන ගෝල්ඩ් ලක්ෂයයි එලික්ස් ලක්ෂයයි ඩාර්ක් එලික්ස් 10000 කියලා ටයිප් කරන්න. ඒ වගේම ට්‍රෙෂරි කියන තැනත් ඒ වගේ මොකක් හරි නිකන් ඔයාලට අදහසක් ගන්න ඕන නිසා කැමති රෑන්ඩම් අගයක් මේ විදිහට ටයිප් කරන්න. ටයිප් කරාට පස්සේ ඔයාලට යටින් බලා ගන්න පුළුවන් මේ ටයිප් කරපු එක ප්‍රතිඵලය කලින් වගේමයි. ඔයාලා දැනගන්න ඕන දේ තමයි ඔයා ඇටැක් කරන බේස් එකේ ලූට් මිලියනයක් තිබ්බොත් ඔයාට මේ මිලියනෙම ගන්න බෑ කියන දේ. මොකද ඒතකොට අනිත් බේස් එක ගන්න එක්කනට අපි පිස්සු හදනවා මේ ලූට් මිලියනෙම ආයි එක්සරේට එකතු කරන්න බැරි නිසා. මේ නිසා තමයි ගේම් එක විසින් යම්කිසි ප්‍රමාණයක් විතරයි ඔයාට අදාළ බේස් එකෙන් පෙන්වන්නේ. ඒ කියන්නේ ලූට් ලක්ෂයක් තිබ්බත් ලක්ෂම ගන්න බෑ 5ක් 10ක් වගේ කොටසක් තමයි අපිට ඇටැක් වලදී ලබා ගන්න පුළුවන් වෙන්නේ. මේ ප්‍රමාණය තමයි මේ තියෙන්නේ. මුලින්ම තියෙනවා ඇටැකර්ස් ටවුන් හෝල් කියලා. ඒ කියන්නේ අපි ඇටැක් කරන ටවුන් හෝල් ලෙවල් එක. ඊට පස්සේ අපිට පුළුවන් gold available, elixir available, dark elixir available බලා ගන්න. මම දැන් මෙතන ටයිප් කරේ town hall 9 නිසා town hall 1 ඉඳන් 9 වලට යනකොට ඒ තියෙන loot ප්‍රමාණය යම්කිසි ඉතාමත් අඩු ප්‍රමාණයක් තමයි හම්බ වෙන්නේ. ඒ වගේම තමයි 9 වලට උඩ තියෙනවා 10, 11, 12 කියන town hall levels වලට ඒ ප්‍රමාණය town hall එක වැඩි වෙනත් එක්කම හම්බ වෙන loot ප්‍රමාණය අඩු වෙනවා. මේකේ සාරාංශයක් විදිහට ඔයාලට ගන්න තියෙන්නේ ඔයාට වඩා පළලා ටවුන් හෝල් ලෙවල් එකකට ඔයා ඇටැක් කරනවා නම් ඔයාට හම්බෙන අඩු ලූට් ප්‍රමාණය. ඒ වගේම තමයි ඔයා ඔයාගේම ටවුන් හෝල් ලෙවල් එකේ කට්ටියකට ඇටැක් කරනවා නම් ඒ ලූට් ප්‍රමාණයට ගොඩක් ආසන්න ප්‍රමාණයක් තමයි හම්බ වෙන්නේ. දැන් මේ ඔයාලට පේන්නේ මේ වෙබ්සයිට් එකේ Clash of Clans ගේම් එකට අදාළව ගන්න පුළුවන් අවසාන දේ. ඉතින් මම හිතන්නේ මේක නම් ගොඩාක් වැදගත් වෙයි කියලා ඔයාලට මොකද සම්පූර්ණ ගේම් එකේ කරන්න තියෙන මේ දෙම නිසා ඔයාලට බේස් එකක් දීලා තියෙනවා. මුළු ගේම් එකේ ඉන්න හැම group එකක්මත් දීලා තියෙනවා. මේ අදාළ group එක තැන් තැන් වලට දාලා attack කරන්න ඕන කොහොමද කියලා තමයි මේකේ තියෙන්නේ. මේක ඊට පස්සේ ඔයාලට screenshot එකක් වගේ අරගෙන කියන්නේ එයාලගේ image එකක් විදිහට මේක download කරගන්න පුළුවන්. download කරලා යාළුවෝ අතර share කරගන්න පුළුවන් කියලා තමයි මෙයාලා කියන්නේ. මේකේ තවත් විශේෂ වැදගත් දෙයක් තියෙනවා. ඒක තමයි අපේ base එකටම අපිට attack කරගන්න පුළුවන් විදිහක් හොයාගන්න පුළුවන්. base එකේ screenshot එකක් අරගෙන මේ new කියන button එක උඩ press කරලා ඒක upload කරන්න මේ website එකට. ඊට පස්සේ ඔයාලට පුළුවන් අදාළ group එක මේ විදිහට drag කරගෙන ඇවිල්ලා ඒ group එකේ යන විදිය ඒ හැම දෙයක්ම මේ විදිහට type කරලා enter කරලා මේ base එකට attack කරන හැටි හොයාගන්න. ඒ වගේම තමයි ඔයා Clash of Clans game එකට ගොඩක් කැමති නම් මේ icon එක උඩ press කරලා බලන්න මේ mouse එක යනවා. ඒ විදිහට press කරලා මගේ Clash of Clans සම්බන්ධයෙන් තවත් videos කීපයක් තියෙනවා. ඔයාලට ගොඩක් වැදගත් වෙයි ඒවා. ඒ videos උත් අනිවාර්යෙන් බලන්න. මේ වීඩියෝ එක බලනකොට ගොඩක් ස්තුතියි. ඒ වගේම යාළුවෝ ඉන්නවනම් ඔයාලා clan එකේ දියුණු වෙන්න බලන්න. යාට අනිවාර්යයෙන්ම වීඩියෝ එක ෂෙයා කරන්න. ක්ලෑන් එකත් එක්කම ගොඩ යන්න පුළුවන් මේ ක්‍රම ටික ඔක්කොම භාවිතා කරලා. වීඩියෝ එක බලනට ආයි පාරක් ගොඩක් ස්තුතියි. අනිවාර්යයෙන්ම පහළ තියෙන රතු පාට subscribe button එක උඩ press කරලා bell icon එක උඩ එකපාරක් press කරන්න. මේ වගේ තවත් Clash of Clans ඇතුළු තාක්ෂණය පිළිබඳ දැනුම ඔයාගේ අලුත් කරගන්න පුළුවන්. ඉතින් එන්න මම භාෂණ හරිශ්චන්ද්‍ර YouTube channel එකේ